නොවැම්බර් 23 වන දින පමණට ගිනිකොනදිග බෙංගාල බුක් ආශ්‍රිතව මුහුදේ අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලක්ෂණ දැනට පෙන්නුම් කරනවා. ඇති අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින දෙක තුළදී එය නිරිතදිග බෙංගාල බුක් ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි කියලා. ඒ වගේම තවදුරටත් ඒ වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරන තේ අපේක්ෂා කරනවා. මේ සම්බන්ධයෙන් කාලවුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන අනතුරු රැඟවීම් සම්බන්ධයෙන් අනාවැකි සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් කාරණු ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අද දින කාලවුණු තත්ත්වය සැලකුවොත් උතුරු මැද නැගෙනහිර පළාත්වල විටින් විට වැසි අපේක්ෂා කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. විශේෂයෙන් බස්නාහිර සබරගමුව දකුණ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති වෙන්න පුළුවන්. මීට අමතරව බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදැසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට ඇතිවන තාවකාලික තද සුළං සහ කුමුමකින් සිදුවන අනතුරුවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණු කිල්ලා සිටිනවා. දිවිනටාවන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය සැලකුවොත් දිවිනටාවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. සුළං තත්ත්වය සැලකුවොත් සුළං නැගෙනහිර සිට ඊසාන දිග දක්වා දිශාවලින් හමායනවා. එය පැයට කිලෝමීටර 20-30 අතර අගයක පවතීවි. විශේෂයෙන් මතක් කරන්න ඕන මුලතිව් සිට කංකසන්තුරේ සහ මන්නාරම් හරහා පුත්තලම දක්වා වෙරළට ඔබෙන්න ඕන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40-45 දක්වා වැඩි වෙන්න පුළුවන්. මේ හේතුවෙන්ම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වීමේ හැකියාවක් පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවය සිට මද වශයෙන් රළු ස්වභාවය දක්වා පවතින පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ විටේ මුහුදු ප්‍රදේශ තාවකාලික ඉතා රළු වීමේ හැකියාවක් පවතිනවා. මම කාර්යනිතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය. news19.lk